ददाद सिद्धापिव वड़े वड़े आशीर्वाद करांते आनवा भागवत पिलियल करगान्न स्वामी वासी पिलियली इवागेम इतामत आदरें मम पिलिगान्नवा मे वेलावे अपगे हेलो इन मिनिस्ट्री गॉड इज गुड ऑल द टाइम आदरणीय सूम पाउल इवागेम मे वेनकोट अपि तेक्कला मूनु पोतेन एकतु वेन फेसबुक किनुमे अपगे आदरणीय दरुवन එවගේම YouTube හරහා අපිත් එක්ක එකතු වෙන සියලු ආදරණීය දරුවෝ මේ වෙලාව පිළිගන්න ලබනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ඔබ සැමට ජීවමාන දෙවියන් වහන්සේ තුල ආශිර්වාදමත් සුබ සබත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ තුන් වහන්සේගේ අපි මුත්‍රයේ රැඳෙන්න යනවා ප්‍රීතිමත් සිතින්. ප්‍රීතිමත් සිතින් හදවතේ ප්‍රීතිය උපුදවා ගන්න. හදවතේ ප්‍රීතිය අමාරුයි අපහසුයි අපි යන්නේ ප්‍රශ්න පීඩා කරදර මැද්දේ ඒ උනා ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙස ප්‍රීතියෙන් බලනකොට වුණ වහන්සේ ඔබට බොහෝ ආශිර්වාද දෙන්න යනවා ආමෙන් ආමෙන් හාලෙලූයා ආමෙන් හාලෙලූයා එසේනම් අපගේ ආදරණීය දෙවියන් වහන්සේට අපි නමස්කාරයේ ප්‍රශංසාව ඔසවන්නට කරයි මේ මොහොතේ මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපගේ ආදරණීය සහෝදරිය සෝමලතාට අද දවසේ දේව මෙහෙය වාර කොට යාක්ෂා කරන පිණිස ආමෙන් හල්ලෙලූයා ස්තුති වේවා ස්වාමීන් වහන්සේ ඔබට ප්‍රශංසා කරනවා ඔබට ගෞරවයේ මහිමය දෙනවා ස්වාමීන් වහන්සේ මේ මොහොත දුන්න නිසා ස්වාමීනි ඔබගේ දේව දාසිය නිසාත් ඔබට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ අද දවසේ සූම් නමස්කාර කණ්ඩායමේ ස්වාමීන් වහන්සේ ඒ සියල්ල බාර කරමින් ස්වාමීන් වහන්සේ මේ මොහොතේ යාඥා කරන්නට මට දුන්නා වූ කරුණාව නිසා ඒ මඟ පෙන්වීම නිසා ඔබට ස්තුති කියනවා මගේ දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා කරනවා ස්වාමීන් වහන්සේ පියාණනි අද දවසේ සූම් නමස්කාර කණ්ඩායම තුලින් ස්වාමීන් වහන්සේ මේ මෙහෙවන ඒ සූම් නමස්කාරයේ ස්වාමීන් ඔබට බාර කරමින් යාඥා කරනවා මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි මේ මුහුණු පොත හරහාද YouTube හරහාද ඒ වගේම සජීවීව මේ මොහොතේ සම්බන්ධ වෙන ඔබගේ දරුවන් සීලු දෙනා ඔබගේ සුද දෝතර බාර කරනවා ස්වාමීන් වහන්ස ආශිර්වාද කරන්ට සෑම කෙනෙක්ම රැකවල් කරන්ට කියලා ඉල්ලනවා ඒ වගේම ස්වාමීනි මේ සැබැත් සුද දේව මෙහෙට සහභාගී වෙන්න බැරුව ස්වාමීන් වහන්ස යම් යම් බාධා පීඩා තිබේද ස්වාමීන් වහන්සේ සෑම කෙනෙකුටම ස්වාමීනි ඔබ වහන්සේ මඟ පෙන්වමින් ආශිර්වාද කරලා ස්වාමීන් ඔබගේ කරුණාව තුල ස්වාමීන් වහන්සේ සෑම කෙනෙකුටම සම්බන්ධ වෙන්න ආශිර්වාද කරන්නට කියලා ඔබගේ සියලු දරුවන් බාර කරමින් යාඥා කරනවා ස්වාමීන් වහන්ස අද දවසේ ස්වාමීනි මේ සූම් නමස්කාර කණ්ඩායම ස්වාමීනි මුළුමනින්ම ඔබට බාර කරනවා මෙහි ස්වාමීන් වහන්ස ආශිර්වාද කළ මැනව ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබගේ දේව දාසයා පාස්ටර් සුරේෂ් දේව දාසිය ඒ පාස්ටර් සදීකා ඒ වගේම ඒ වචනය ගෙනෙන ආදරණීය සහෝදරිය ඒ කෝසිදුව ස්වාමීන් වහන්සේ සියලු දෙනා ඔබගේ සුද දෝතර බාර කරනවා මගේ දෙවියන් වහන්සේ මේ සියලු දේ තුල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බලය පාමින් ක්‍රියා කරන්නට කියලා ඉල්ලනවා ඒ වගේම සුද ආත්ම දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව ඒ වගේ මේ සියලු බඩු බාහිර ආදී ස්වාමීන් වහන්සේ ඉලෙක්ට්‍රොනික ඒ විද්‍යුත් උපකරණ සියල්ල ඔබට බාර කරනවා ස්වාමීන් ඒවා කිසිම බාධාවකින් තොරව අපට හොඳට කනට ඇසෙන්න ස්වාමීන් වහන්සේ ඒ සංගීතයේද ස්වාමීන් වහන්සේ ඒ සියලු ඒ ගායනා කරන ඒ ගීතිකා සියල්ල ස්වාමීන් වහන්සේ ඔබට බාර කරනවා ස්වාමීන් වහන්සේ ඒ දේවදාසියක් දේවදාසියක් තුලින් ස්වාමීන් වහන්සේ ඒ හොඳ නමස්කාරයක් මෙහෙවන්ට ඔබට ඔබ වහන්සේ වුන්ට ආශිර්වාද කරන්න ඔවුන්ගේ තොලකඩ දිව ආලේප කරන්න කියලා ඉල්ලනවා ඒ වගේම ඒ ගයන්නා වූ ගීතිකා සියල්ල ඔබට බාර කරනවා ස්වාමීන් වහන්සේ ඒවා නිවැරදි ආකාරයෙන් හොඳින් ගායනා කරන්න ඔබ වහන්සේ වුන්ට ආශිර්වාද කරන්න ඔබගේ කරුණාව ඔබගේ මඟ පෙන්වීම නිදහස් කරන්න ඒ වගේම ස්වාමීන් වහන්සේ අද දවසේ සියලු දරුවන් ඔබගේ සුද දෝතර බාර කරනවා ඒ වගේ මේ කිසිම සාතනික බලපෑමක් පීඩාවක් නැතුව ඒ නපුරාගේ ස්වාමින් වහන්සේ ඒ සියලු බල මිදිමින් අද දවසේ ස්වාමින් වහන්සේ අපගේ මේ සූම් නමස්කාරය තුළ ඔබ වහන්සේ ජීවමාන වැඩ සිටිමින් ස්වාමිනේ ඔබගේ බලය පාමින් ස්වාමින් වහන්සේ ඔබගේ සුද ආත්මය වගුරුවමින් ඒ පුදුම දේ බලවත් දේ කරන පිණිස ස්වාමින් වහන්සේ ඔබට යාඥා කරනවා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ජීවමානයි ඒ ජීව මානම ස්වාමීන් වහන්සේ මේ නමස්කාර මෙහෙය තුල වැඩ සිටින්ට කියලා ඉල්ලනවා තාත්තේ සියල්ල බාර කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් කිසි බාධාවක් පීඩාවක් නැතුව ස්වාමීන් වහන්සේ
මේ සූම් නමස්කාරය ඔසවන්ට ඔබගේ කරුණාව ඔබගේ ආශිර්වාදේ ඒ ශුද්ධාත්ම මඟ පෙන්වීම මේ මොහොතේ ස්වාමීන් අප සෑම කෙනෙක් මතම ක්‍රියා කරන්නට කියලා අපි සියලු දෙනා ඔබගේ සුද දෝතර බාර කරමින් මෙහෙය බාර කරමින් යාඥා කරන්නේ නාසිරි යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමෙන් 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 හල්ලෙලූයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ස්තුති ආදරණීය සහෝදරී සොමලතා චියුමාන දෙවියන් වහන්සේ යහපත් ගෝඩිස් ගුඩ් ඕල් ද ටයිම් දෙවියන් වහන්සේ සෑමදාම යහපත් හල්ලෙලූයා स्वामी महासे बलवत् आशीर्वाद मुन आकार मुन वातावरण මොනවා පහසුකම් මැද සිටියත් ස්වාමීන් වහන්සේ අද දවසේ අපි එකිනෙකා තුල ක්‍රියා කරන්න යනවා අපි ප්‍රශංසා මැද ළඟ සිටින සුවිසුද්ධ රජතුන්ට නමස්කාර කරන්න යනවා හාලෙලූයා ප්‍රශංසා වේවා හාලෙලූයා ප්‍රශංසා මැද වැඩවසනා වූ දෙවියන් වහන්සේට අපි නමස්කාර කරන්න යනවා අපි එකම නමයි යදාන්නේ එකම නමයි පසසන්නේ యేసుని ఏ నామోపవన్నే హల్లెలూయా ఆమేన్ నమస్కారం దేవా ప్రశంసా దేవా హల్లెలూయా స్తుతి వియాదని ఒగద నమస్కార దేవా ఓ స్వామిని ఒగగే ఆశీర్వాదే మేకిలేకి నా కరేకి నిదాస్తోనవ హల్లెలూయా ఒగ కుడా కుడా మాలికావల్ ఒగ పొంచి పొంచి సభావల్ ఒగ ఇన్నే నివసిలేట కులువా ఒగ ఇన్నే వెనక వెడకరన స్థానే వెంట కులువా नमस्कार वचने आशीर्वाद प्रशंसा वेवा हालेलुया नमस्कार वेवा हालेलुया ओबड स्तुति स्वामी हालेलुया प्रशंसा मैं दे मैगसिना नमः
Namaskar.
Hallelujah.
Thank you.
ජීවමානයි හalleluya අපේ සු ජීවමානයි අපේ සු ජීවමානයි අපාන්තර වැඩවස්සන ජීවමාන යේසුස් අපිට නිරන්තරයෙන්ම ජය දෙනා වූ ඒ ජීවමාන යේසු හalleluya වාස ජීවමානයි මේ මොහොතේ ඔබ සමගත් මා සමගත් සිටින ඒ බලවන්ත දෙවියන් වහන්සේ Sevanda atmayanani, Swamini,
Hallelujah.
ඍණාත්මක බව අපි කිතුණු දරුවෝ විදියට ධනාත්මක වෙන්න ඕනේ කියලා කතා කරනවා. මොකද ඍණාත්මක බව කියලා දාලා තියෙන්නේ කියලා. අද අපි ඍණාත්මක බවෙන් නිදහස් වෙන්න යන්නේ. ආමෙන්. ආමෙන්. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. හැලෙලූයා. මුලින්ම මම කියන්න ඕනේ අපිට තව හරියටම ගත්තොත් තියෙන්නේ සති 7යි. මොකටද සති 7ක් තියෙන්නේ? මොකටද සති 7ක් තියෙන්නේ? එතකොට මේ ඍණවාදී ස්වභාවයන් අපි තවත් අපි ළඟ තියෙනවා නම් අද දවසේ ඉඳලා දේශනා ඒ පහක් යන කොටස් පහක් අද ඉඳලා ඒ කොටස් පහ තුල අපිට ඒ ඒ තත්ත්වයේ ඔබයි මමයි ඉන්නවා නම් අපි ඒවයින් අද ඉඳලා ඈත් වෙන්න යනවා. අපි 2022 ට අපි යන්නේ නැහැ. මේ අවුරුද්ද තිබ්බ ඍණවාදීකම් මේ අවුරුද්ද තිබ්බ කඩාගෙන වැටි මේ අවුරුද්ද තිබුණා ඒ අපේ ජීවිතේ තිබුණ දුර්වලකම් අරගෙන අපි යන්නේ නැහැ. සූදානම්ද? ආමෙන්. ආමෙන්. හාලෙලූයා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත් ඔබ ලෑස්ති වුණොත් උන්වහන්සේ ඔබට උදව් කරන්න යනවා. අපි හැම දෙයකටම සූදානම් වෙන්න ඕනේද නැද්ද? හාලෙලූයා. සූදානම් වීසුයි. හාලෙලූයා. ඔබට දැනෙනවා. ඔබට දැනෙනවා මම මෙතනට සූදානම් වෙලා ආවේ නැත්තම් ඔබට දැනෙනවා. ඒ නිසා මම හැමදාම ඔබ පිළිවෙලකට කාලය අරගෙන සූදානම් වෙනවා. අමාරු අපහසුයි සමහර වෙලාවට. නමුත් මම එහෙම හඩි මුඩිය ලෑස්ති වුණොත් ඔයගලන්ට තේරෙනවා මම හඩි මුඩිය ලෑස්ති වෙලා කියලා. හැලෙලූයා. හැබැයි අපි සූදානම් වෙලාවොත් මම කියන දේ ඔයාට තේරෙනවා හොඳට. හැමෝටම අහන් ඉන්න හැම කෙනෙකුටම මූණ පොතේ ඕ වේවා, YouTube වේවා, විශේෂයෙන්ම මගේ සූම් කණ්ඩායම ඔබට දැනෙනවා මම කලබලයි නම්. හැබැයි මම සූදානම් වුණොත් අද හොඳට ඒක යනවා, පෝෂණය වෙනවා, දරා ගන්නවා නේද? හාලෙලූයා. අද දවසේ යනවා ඍණාත්මක බව. අද දවසේ මාතෘකාව කොටස් දෙකකට යනවා. අද එක කොටසක්, ලබන සතියේ එක කොටසක්. මොකද මාතෘකාවත් එක්ක දිග වැඩි. මේක කතා කරොත් හොඳටම මේ වෙලාවේදී ඔබ සංවේදී වෙන්න ඔබට. ඔබ සංවේදී වෙන්න ඔබට. මම සංවේදී වෙනවා මට. මොකද දේශනාව හදනකොටම මට ස්වාමින් වහන්සේ ගොඩාක් දේවල් කතා කෙරුවා. ඔබ හෝ ඔබත් එක්ක ඉන්න අය මේ වාතාවරණේ ඉන්නවනම් මම ඉන්නවනම් මං හැදෙන්න ඕනේ තව කෙනෙකුට උදව් කරන්න ඕනේ. ඔබ ඉන්නවනම් ඔබ එතනින් එළියට එන්න ඕනේ අනික් කෙනාට උදව් කරන්න ඕනේ. ලෑස්තිද? හාලෙලූයා. හාලෙලූයා. ඍණාත්මක පළවෙනිම දේ ඔබ දැනගන්න අවශ්‍ය වෙනවා ඔබ ඉන්නේ ඍණාත්මක ස්වභාවයකද? හැම දෙයකම චුරු චුරු ගන්න ස්වභාවයකද ඉන්නේ? මම ඉස්සරීම හිටියා. හරි චුරු චුරුව කියලා අම්මා බනිනවා මට. කොයි එකටත් හොටු පෙරනවා මහා චුරු චුරුවක් කියලා බනිනවා. අඳාගත්ත ගමන්ම තමයි ඉන්නේ. කේන්දිත් යනවා ඒක මැද්දේ. කුලේ ගහනවා බඩු මුට්ටු. මේ වරිණාත්මක ස්වභාවයෙන් අවාසි අවාසි. ඔයාටයි මටයි අවාසි. අර බපොලේ ගාපු බඩු මුට්ටු මම්මේ පැගෙනක් තියා. නේ? අවාසි අපිට අවාසි. ඉතින් ඒකෙන් ඉඳලා ඍණාත්මක භවයේ අපි බල දැන් මේ එක 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 කතා කරනකොට දැන් අද දවසේ මම ඔයාලට කියනකොට ඔයගොල්ලොත් මට කියන්න යනවා ඍණාත්මක භවයේද ඉන්නේ මම ඉන්නේ ඍණාත් අපි ඉන්නේ ඍණාත්මක ස්වභාවයේද කියන එක අපි මුලින්ම දැනගන්න අවශ්‍යයි. හැබැයි ඒක දැනගන්න සමහරලාට අපිට ඒක තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ අද වචනය තුල ඔබට කතා කරන්න යනවා. හල්ලෙලූයා. ජීවමාන දරණ පියාණනි අද දවසේ මගේ බලය මගේ කියාවක් නෙවෙයි ඔබ වහන්සේගේ මාලයේ ප්‍රේමයේ දරුවන්ට නිදහස් වෙලා
हेडफोन ඔය එක හරි තමයි නේ මුළු ලෝකෙම අතේ තියාගෙන මේක කියනවනේ අපි හැමෝම නැදනේ මං එහෙම හුවම් ළමෙක් එකපාරම කිව්වා මොකද්ද මුළු හැම දෙයකම මුල් වෙන එක මොනවද කියලා හුවා හෑන්ඩ් ෆෝන් එක කිව්වා ඒ කියන්නේ යාගේ මුළු ලෝකෙම හෑන්ඩ් ෆෝන් එක නේද අරුණදාවේ මොකද මොනවද හැම දෙයකම මුල් වෙන්නේ එකක් තියෙනවා අපි ළඟ අපේ කට කටයි කටට කටට එන්නේ කොහෙන් එවද සිටේ गेम गहनेमय चूड़ी कोटे अद्दाने पालने पालने हितोपदेश हतर विशेषिया पुंची वचन नमोम दाने का तो उपदेश हतरे विसी तुन उना किया ने सियाल लटम वड़ा नुबे सीता आरक्षा कर गानी ने हम दे लटम वड़ी रक्का गानल हाँ उना वद वेनवा किया ने की जीवने निक्वेने जीवने जीवने सीता रक्का गानल जीवने तीन वालू निक्वेने जीवने සිතෙන් හිතලා කරන දෙයට පණ තියනවා ජීවනයේ තියනවා වචනේ කතා කරනකොට ජීවනයේ නික්මෙනවා ක්‍රියාව කරනකොට ජීවනයේ තියනවා ආ සියල්ලටම වඩා රැකගන්න කියන්නේ හිත 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 රැකගන්නලු හිත රැකගත්තොත් අනියෙන් ඉන්නකොට හිත පරිස්සම් කරගන්න කියනවා කට්ටියක් එක්ක ඉන්නකොට මොනවද පරිස්සම් කරගන්න ඕනේ කට 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 පරිස්සම් කරගන්න ඕනේ අනියෙන් ඉන්නකොට හිත වැරදි කරනවා කට්ටියක් ඉන්නකොට කට වැරදි කරනවා හල්ලෙලූයා හොඳයි අද වචනයක් යන ගම ගොඩක් දේවල් කතා කරන්න යනවා මං කියවන මමත් ඕගොල්ලන්ගෙන් ගින්නහලා ඕගොල්ලෝ මට කියනවා මොනවද අපේ මේ සිතුවිලි පාලනය කරගන්න බැරුව තියෙන කාරණා මමත් ලියා ගන්නවා මටත් කියන්න ඔයාලත් ලියා ගන්න මොනවද හිත පාලනය කරගන්න බැරි කාරණා මොනවද දැන් මේ පළවෙනිම එක අපිට හිත පාලනය කරගන්න බැරි එක්කන ළඟම ඉන්න එක फेसबुक YouTube එකෙන් තව මොනවද තව එක එක දේවල් තියෙනවා ෆොටෝ වලින් අර වයි මේ වයි කියලා තාක්ෂණය අද අපිව රවට්ටනවා අපේ හිත මනස අද වහලා තියෙන මෙදලක් දාලා අපිව ඍණවාදී ස්වභාවයට යන්න මූලිකම කාරණාවක් කියලා තාක්ෂණය ඈ එතකොට කතා බලලා ඒකේ ඉන්න කුමරු කුමරියෝ වගේ ඇක්ට් කරන්න යනවා අපි නේද අස්සන කොවලන මොනවද යන්නේ සෙන්සුරාද කතාමාන ටෙලිග්‍රෑම් එක මොකක්ද යන්නේ නම්ම කිව්වොත් ගුටි දෙනවා ගුටි නම්ම කියලා දුනොත් දෙනවා මොනවද යන්නේ ඊට පස්සේ ඒක බලලා ඒකේ ඉන්න මනමේ කුමාරී කුමාරයයි වෙනවා නේද හරි ලස්සනයි කියලා ඒ වගේ පොඩක් ගවුමක් එහෙම වහගන්න පොණ්ඩේ වගේ කපලා මේ දවස්වල නේද එක එක විශේෂිත ක්‍රියාවන් එක්කලා ගැටෙනවා දැන් මේ වෙලාවේ වැඩිපුරම බලන්නේ මොකද්ද මැනිකේ මගේ හිතේකට රිවර්ස්ලා කීයක් ඉන්නවද බලපු කට්ටිය කීයේද ඈ එක දවසින් හම්බ කරපු ගාන කීයද මොහොම තමයි අපේ වැඩ අයියෝ බලන්නකෝ ඒක බලලා මේ කොහෙද ගිහලා තියෙන්නේ දැන් අපේ වැඩේ පැත්තක අපිට අද දවසේ වැඩ කරන්න තියෙන ටික පැයෙන්
භාගයක්ම ගිහිල්ලා තාක්ෂණයේ ඕපදූප හොයන්න ඉවරයි දවසින් භාගයක් ඉවරයි දැන් අපේ වැඩේ කරගන්න බෑ අන්තිම භාගේ දුවනවා අස්ස කැඩਿੱච්ච කඩියෙක් වගේ එහාට මෙහාට හැප්පි හැප්පි දුවනවා අඬ කඩ කඩ ඉතින් අපි මෙතනදී අපේ ඍණාත්මක භාවය මමයි ඔයයි ඉන්නවද මේ තැන පෞද්ගලිකව ගත්තොත් මං ආමේ ඉන්නවා තාම නවත්ත ගන්න බැරි තැන් තියෙනවා එකෙන් පටන් අරන් 10න් ඉවර කරන තැන් තියෙනවා මං ඉන්නවා තාක්ෂණයේ අපිට කරදර කරනවා ඍණමාදී තැන් වලට ගෙනියනවා කාලය හොරකම් කරනවා දෙවියන් වහන්සේට දෙන්න තියෙන කාලේ අය භාගින් භාගයක් කමන්නේ මං දේශනාවක් අහනවානේ කියලා දේශනාව අරගෙන දේශනාව යටදීන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඒකෙන් හිතෙනවා දවසින් සුදු වෙනවා අන්න ගියා ඒක බැලුවා දවසින් සුදු වෙන දැන් යනවා හොයාගෙන ටැබ්ලට් එක හොයනවා සයිඩ් ඉෆෙක්ට් තියෙනවද කියලා බලනවා අතුරු ආබාධ බලනවා දැන් දේශනාව නැහැ හත්තක අයියෝ යාක්ෂා කරන්න හදපුනා කියලා කඩගාලා වැය ඉවර වෙන්න කලින් ඉතුරු විනාඩි 10 යාක්ෂා කරනවා කො බලන්න ආමෙන් කියන්න එහෙම කරන්නේ හොඳ ළමයි මේ Hallelujah. ඊළඟට අද දවසේ අපට වාතාවරණය ඔබට බලපාන්නේ නැද්ද? ඔබේ අපට වාතාවරණය ඔබව ඍණවාදී කරන්නේ නැද්ද? ගෙදර ප්‍රශ්න ඔබව කඩාගෙන වටන්නේ නැද්ද? රැකියාවේ බොස් දිගරවිල්ල කඩාගෙන වටන්නේ නැද්ද ඔයව? හිතනවා අපට වාතාවරණය බලන්න කතා කරන්නේ ඕගලන්ට මට කියන්න මමත් කියා ගන්නවද මමම කියන්නේ. අපට වාතාවරණය අමාරුයි අමාරුයි. අපිව වටලා දානවා. ඒ මිනිස්සේ ගෙරෙවෝ පොඩ්ඩක් හැමදාම උදේට ගුඩ් මෝනින් කියන එක නා ගස්සගෙන ගියොත් කොහොමද තියෙයිද ඈ ආ එදා දවස මගේ දවස මීතරල අද මොකද දන්නේ ඕස් මට ගස්සගෙන ගියා ගුඩ් මෝනින් කිව්වේ නෑ ඉතින් ඉවරයි දවසම අපි කුරු 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 යා ගැස්සුවනේ ඒක තමයි අද දවසම ඉවර එල ඊට පස්සේ ඒකත් ඒ මිනිස්යාගේ පිට දානවා ඒ account එකට ගන්න ඈ ඍණවාදී අපි ඍණවාදී වෙන තැන තැන් හෑ ඊට පස්සේ මොනවද වෙන්නේ? කව මොනවා නිසාද අපි ඍණවාදී වෙන්නේ? ආතතිය. ඕනෙ මට වැඩි ඕනෙම දෙයක් එපා කියන ඕන මට වැඩි ඕනෙම දෙයක් ඕනෙම නැහැ. ඕනෙම නැහැ. හිතනවා. අයියෝ අයියෝ දැන් මේක අයියෝ අම්මෝ කිකි හිතනවා. ඒක ගෙව්වේ නැහැ. මේක කෙරුවේ නැහැ. අතන අමාරුයි. මේක හිතලා 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 කවුරු හරි ඇවිල්ලා ළඟට ඇවිල්ලා මොනාරි අහන්න බලද්ද? හක් ගල පුපුරනවා. ප්‍රාස්තන් අනික් ළඟ ඉන්න කෙනා බැනුම් මහන ඍණවාදී නැද්ද කල්පනා කරන් තට්ටුවක් දාන්න හිතට මට දිනනවද කියලා අහන්න ඇතුළට දාන්න ක්වෙක්ෂන් මාක් එක දාලා අහන්න ඇතුළට දාන්න මට දිනනවද හලෝ හිත මට දිනනවනේ මේක අහන්න අහන්න නැද්ද වෙන්න පහන්න ස්වාමීන් වහන්සේ කතා කරනවා හාලෙලූයා රෝග පීඩාව ආවහම මොනවද වෙන්නේ ඍණවාදී වෙනවා මම මැරෙන්න යන්නේ මේ අන්තිම උස්මටික මේක අමාරුයි අමාරුයි බෑ බෑ අත කපන්න වෙයිද දන්නේ නැහැ අකුල කපන්න වෙයිද දන්නේ නැහැ නහය කපන්න වෙයිද දන්නේ නැහැ හැම වෙලේම හොටුවක් වෙනවා දැන් නහය කපන්නේ ඇයි PCR කරලා යනකොට PCR එනකොට PCR කරලා කපන්න වෙනවා දැන් ඒකේ ගහලා ගහලා කන්නේ තුවාල වෙනවා දසක් එක ළමෙක් මට කියනවා දැන් මං හිතන්නේ මට තව ටික දවසකින් මේ හිලක් එයිලු මෙහින් ඇනලා මේ පැත්තට ඇවිල්ලා ඇවිල්ලා අර ඒ තරම් හිතෙනවා කියලා දැන් දැන් නහය තුවාල වෙන්නේ PCR කරලා මොනවද තව ඍණ ස්වභාව අපේ ජීවිතේ තියෙන කියන්න මම ලියා ගන්න ඕන ආර්ථික ප්‍රශ්න අවුලේ ප්‍රශ්න මම ඍණවාදී වෙනවා ඍණවාදී වෙනවා සිත පාලනය නැහැ නිසිත ආරක්ෂා කරගන්න බෑ මොනවද ආර්ථික ප්‍රශ්න මම අපි ගිහලා දුවලා දුවලා මැගියක් අගින් ගන්නවා පොලියට 100ට 5ට සොපියක් අදින්නේ 10යි මැගියක් 5යි 5ට ගත්තා දැන් පහ ගෙවන්නත් බෑ මැගියක් අයි සොපියක් අයි නෑ නේද? අනින්න එපා. ඊට පස්සේ ඒකත් එක්ක පවුලේ ප්‍රශ්න එනවා ආර්ථිකේ කඩාගෙන වැටුණා. හැබැයි කම් තිනකොට ඍණවාදී කම් එනවා ආර්ථික ප්‍රශ්න, අවුලේ ප්‍රශ්න එනකොට විසඳ ගන්න බැරි වුණාම ඍණවාදී ස්වභාව එනවා. ඊට පස්සේ අපේ ක්‍රියාවන්
ඒක මුල් බැස ගන්නවා අපි හැසිරෙන්නේ ඒවත් එක්ක ඇවිදින්නේ අර කන්නම කරේ තියාගෙන ඇවිදිනවා එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා අමාරුයි තව දෙයක් තියෙනවා කාරණාවක් නැතුව අසවදානයි මෙහෙම වෙලා නැද්ද ඔයගලන්ට කාරණාවක් නැහැ කියන්නේ ඇයි දන්නේ නැහනේ මට කියන්න දෙයක් නැහැ ඒවනම් මට හරි හරි හිතට අමාරුයි ඈ මමට හරි මොකද්ද වගේ සමදානකම් ඍණවාදීකම් දැන් මේවා ඔක්කොම පග්ගල ගිහිල්ලා අවුද හැමෝම දන්න මොනවාද ලුලු බෑග් එකක් අරන් ඇවිල්ලා මේ මේ ගල්ෆ් කන්ට්‍රීස් වලයි මැද පෙරදිගයි ලුලු බෑග් එකක් දෙන්න ලංකාවේ කට්ටිය ෆුඩ් සිටි එකක් දෙන්න ෂොපින් බෑග් එකක් අරන් ඇවිල්ලා මේ ඔක්කොම දාන්න දාන්න මොනවාද මගේ අසමදානකම දැම්මා එතකොට තාමනාද මගේ මේ අපට වාතාවරණේ පීඩා දැම්මා දාලා කට හැරලා කියන්නේ පොඳට ගැට ගහලා ඩස්පින් දාන්න ඈ ගැට ගහලා අපි විසි කරන්න ඕනේ මේවා විසි කරලා අපි යමු 2022ට ආමේන් 2022ට යමු ආමේන් ලෑස්ති වෙනවද ලෑස්ති වෙනවද දැන් ඊළඟ අවුරුද්දෙත් මම මේව කාගෙන් හරි දැක්කොත් ඔයාලට මටත් එක සමයි මගෙන් දැක්කත් එහෙමයි ඕගොල්ලෝ කෙලින්ම මට කතා කරන්න ඕනේ මම ඕගොල්ලන්ගෙන් දැක්කත් එහෙමයි හොඳ ගුටි පාරවල් දෙක තුනක් දෙන්න ආමේන් අපේ ජීවිතේ ළඟම ඉන්න අයගේ සම්බන්ධකම් කැඩුනම අමාරුයි අපි ඍණවාදී වෙනවා අපිට කැඩිලා වැටෙන්න ලේසි නැගිටින්න අමාරුයි දැන් යනම මම මේ ඍණවාදී ස්වභාවයෙන් නිසා මම වෙන හානි මොනවද වෙන හානි දැන් Tamanට පෞද්ගලිකව වෙලා තියෙනවා නම් ඔන්න සාක්ෂි තියෙන්න පුළුවන් ඈ තමන්ගේ ජීවිතේ දැන් මේ කියපු දේවල් වෙලා තියෙනවා නම් ඔබගේ ජීවිතේ සාක්ෂි මම පෞද්ගලිකව තාමේ මගේ තියෙනවා සාක්ෂි ඕනේ තරම් මොනවද තියෙන්නේ දැන් ඍණවාදී වුණාම පාපෙට වැටෙනවද නැද්ද වැටෙනවද නැද්ද පාපෙට වැටෙනවා මල ඍණවාදී වුණාම මොනවත් නරක වැඩ කරන්නේ නැද්ද හොඳ ළමයි අප්පා වැටෙනවා වැටෙනවා පාපෙට වැටෙනවා වැටෙනවා අයිය ඔච්චර පරක් වුණේ ඒක කියන්න හරි කැමති නෑ වැරද්ද කියන්න අනේ නෑ පාස්ටර් මේ වැඩවල ඉන්නේ එකයි මයික් එක අරින්න බෑ වැටෙනවා වැටෙනවා අපි වැටෙනවා පාපෙට වැටෙනවා ඍණවාදී දේවල් අපේ ජීවිතේ තියෙනකොට ඔන්න ඔහේ කමන්නේ එකපාරක් මම චුට්ටක් ගන්නවා කියලා පොඩ්ඩක් ගන්නවා මොනවාද මොනවාද ආ විස්කි ටිකක් ගන්නවා ඔය කියන්නේ බීලා බීව මම මේ මට දුක මේක දරා ගන්න බෑ මේක යටපත් කරන්න මම ටිකක් ගන්නවා කියලා චුට්ටක් ගන්න මොනවාද මේක පුරුද්දකට යන්නේ නැද්ද ඒ හැමදාම ඒකේ රස වැටුනම ප්‍රශ්න හැමදාම එනවා හැමදාම ප්‍රශ්න මහා හදලා ගන්නවා අමුණලා අර චුට්ටක් ගන්න ඕනේ නිසා වරදිට වැටෙනවා පාපෙට වැටෙනවා අර්බහිකම් වලට වැටෙනවා අපි මගේ වයිෆ් මට හරියට සලකන්නේ නැහැ මගේ ස්වාම පුරුෂයා මට හරියට සලකන්නේ නැහැ සලකන කෙනෙක් හොයා ගන්නවා කියලා දේව වචනේ තියෙනවා කියලා අල්ලපු ගෙදර අක්කට ප්‍රේම කරනවා නැත්නම් අයියට ප්‍රේම කරනවා දෙවියන් වහන්සේ කියන්නේ අල්ලපු ගෙදර කෙනාට ප්‍රේම කරන්න කියලා ඒක නෙමෙයි යන්නේ අසල්වාසියට ප්‍රේම කරන්න කියලා ඒක නෙමෙයි ඒක කරන්න එපා ඒක වෛශ්‍යකම හාලෙලූයා ඒක වෛශ්‍යකම ඒක කරන්න බෑ එතකොට අපි පාපට වැටිලා ඍණවාදී ස්වභාවය මට මගේ බහර්යාව ආදරේ නෑ පාස සුරේෂ්ට උදේට හවසට ආදරේ කියනවා කිව්වෙ නැතුනම් කියලා මං ආදරේ නෑ හාලෙලූයා ඔව් ආදරේ නෑ ඉතින් මං ඒ තක්කල කියනවා එයා එහෙම කරන්නේ නැත්නම් මං කියනවා එයාට කේන්ති ආදා සමු හැබැයි අපි අපේ මේ වරිණ වාදිතයන් අපි අදා ගන්නවා මොමත් එයිමයි සමාන තැන්වලදී ඒ ඒ ඒ ආදරය නොදන්නවම අයියෝ ප්‍රශ්නේ කිදු මොකද වෙලා තියෙන්නේ කියන මම කරන්නේ ඉතින් කෑ ගහනවා මම ෆයර් වෙනවා චුම්මා ඒවා අපේ වැරදි අදා ගන්න ඕනේ හාලෙලූයා අපි නොදන්නවත් කමින් වැටෙනවා පරීක්ෂාවට වැටෙනවද නැද්ද ළමයි ප්‍රශ්නේ ආවම යාඥා කරනවද හරි අඩුයි ප්‍රශ්නේ ආවම යාඥා කරන කට්ටිය මොනවාද කියන්නේ මට මට මානසික මට්ටමක් නෑ අයියෝ යාඥා කරන්න බෑ බෑ යාඥා කරන්න බෑ ලබන සතියේ ඉඳලා ඉතින් අර ප්‍රශ්නේ හෙම්බත් වෙලා
ස්වාමීන් වහන්සේ කියන්නේ කොච්චර වෙලා යාඥා කරන්න කියනද පරීක්ෂාවෙන් ඉදහස් වෙන්න ඔයාලටයි මටයි කොච්චරක් වෙනවද පැයක් යාඥා කරන්න අවම වශයෙන් ඒ කියන්නේ අඩුම ගන්න පැයක් තියෙන්න ඕනලු එහෙම කරුවත් ඒ කියන්නේ පැයට වැඩි වෙන්නත් ඕනේ අඩුම ගන්න පැයක් යාඥා කරුවත් ස්වාමීන් වහන්සේ කියනවා ඔබ වයි මා වයි පරීක්ෂාවෙන් ඉදහස් වෙනවා කියලා හාලෙලුයා හාලෙලුයා चांसम මොනවා හරි දෙයක් කරලා නපුරු සිතුවිලි තේ තියාගෙන කැකෑරි කැකෑරි ඉන්නවා අම්මට දරුවා දරුවන්ට අම්මට තාත්තට දෙදම් දරුවෝ දරුවන්ට දෙමාපියෝ කියලා නෑ තරහවම හිතට හිතට තරහවම ඉරේ විලංගුයි වැටෙනවා ඊට පස්සේ හිතට සිතුවිලි ආවම පාලනේ නැතුණාම ඍණවාදී ස්වභාවයන් එක්කලා අපි ඉරේ විලංගුයි වැටෙනවා අන්තිමට පොලිස් වලි ලංකාවේ ඔබ දකින්න වෙඩි තියලා දුවා අපි වෙඩි තිබ්බා ජීවිත හානි අම්මලට දරුවෝ නැති වෙල ඈ කාන්තාවන්ට පුරුෂයෝ නැතිලා පුරුෂයන්ට භාර්යාවෝ නැතිලා අද ගෑනු පිරිමි ભેදයක් නැහැ පිටර තරහවම දේවල් කරන්න තරහවම ඒ තරහ කොච්චරද කියනවා නම් තමන් ගෑණියෙක්ද පුරුෂයෙක්ද කියන එකත් අමතක වෙනවා වැඩේ කරන්න ගියා කලකිරීම හැම වෙලේම කල මට ඉපානානි හැම වෙලේම එහෙමයි දෙන්න ඉගෙන සමහරලාට දෙක තුනක් දැක්කහම මට जीवित අපේ ගෙදරින් ඔයාටත් කැමති නෑ මටත් කැමති නෑ පණිමුර අත්තරනේ කියලා හාලියා කියලා පයින්නවා හාලියා ඇල්ලෙන් ගිහින් බිමට නේ පයින්නවා නේද සත්‍ය නෑ ඒවට පණිනවා හේතුවක් නෑ සමහර අය ඉන්නවා හේතුවක් නෑ ඔයේ කෑ ගහනවා ඇයි ඔයා කෑ ගහන්නේ මම දන්නේ මට පිස්සු වගේ මොනවාද මේ ඍණවාදී ස්වභාවය පිස්සු වගේ සමහර අය මේ වැන්නේ මොකටද කියලා දන්නේ නෑ වැඩලා වැනලා මේ හිිරවාදී ස්වභාවයන් එක්කලා අපිට එන ලෙඩ රෝග ලක්ෂණ බලන්න ඔබටත් මෙවැනි ලෙඩ රෝග තිබෙනම් වරකට තුන් වරක් දේව වචනය ඔස්සේ ප්‍රතිකාර ලැබීමට සිද්ධ වෙනවා වෛද්‍යවරයා වහාම හමුවන්න ආමේ හාලෙලුයා හාලෙලුයා තව කියනවා කතාවක් මට පොඩ්ඩක් තනියෙන් ඉන්න දෙනවද මට කල්පනා කරන්න දෙන්න හාලෙලුයා හාලෙලුයා පාසස් දෙ ශාලෙලුයා මට පොඩ්ඩක් තනියෙන් ඉන්න ඕනේ මට දැන් තනි වෙලා ඉන්න මට කතා කරන්න බෑ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න මට කතා කරන්න බෑ විරිණවාදී ස්වභාවයක් හාලෙලුයා ස්වාමීන් වහන්සේ කතා කරනවා හැමෝටම කතා කරනවා ඔබ කියනවද නැහැ කියලා හැමෝටම තියෙනවා මේ தත්ත්වය අපි මේ සම්බන්ධ වෙන හැම කෙනෙකුටම මේ தත්ත්වය තියෙනවා මේකෙන් නිදහස් වෙලා 2022 වසරට යන්න ඕනේද එපාද නැත්නම් මේකත් දක්වාගෙනම යනවා අරන් යනවද එන්න යන් මාත් එක්ක යන් ඉදාටත් ගිහිල්ලා 22 පහන්දර 2022 ජනවාරි පළවෙනි දා ඉඳලා පටන් ගන්නවා මට එපා වෙලා තියෙන්නේ මේ ජීවිතේ කියලා අර 2022 වසරම නැති කර ගන්නවද හාලෙලුයා ස්වාමීන් වහන්සේ උදව් කරන්න යන්නේ ස්වාමීන් වහන්සේ උදව් කරන්න යන්නේ එතකොට ඔබ හඳුනා ගන්න ඕනේ ඔබයි මමයි ඉන්නේ ඍණවාදී ස්වභාවයේද හඳුනා ගන්නවද පොලයක් අරගෙන අදරයට ලියන්න කැමති නම් මට ෆොටෝ එකකුත් ගහලා එවන්න එන්න මගේ මගේ ඍණවාදී ස්වභාවය මට කේන්ති යනවා මම බඩු පොලේ ගහනවා මම හස්බන්ඩ්ට බනිනවා මම වයිෆ්ට බනිනවා ඈ මං දරුවට බනිනවා මම ඔහේ හේතුවක් නැතුව කෑ ගහනවා ඈ කව තිනවනේ මට හේතුව ඍණවාදී ස්වභාවය ඇවිල්ලා මානසික ආතතියම ප්‍රෙෂර් වැඩි වෙනවා හැලෙලුයා නේද අමාරු සීනි වැඩි වෙනවා ප්‍රෙෂර් වැඩි වෙනවා කොලෙස්ටරෝල් වැඩි වෙනවා ඈ ඒතකොට අපි දැන් ඒවා අදා ගන්න ඕනේ අපි ඒව ඔක්කොම නැති කරගෙන යන්න 2022 පොලයක් කරන් ලියන්න දැන් මම මමත් අදරයක් කියනවා මොනවද මගේ තියෙන
मगे जीवित ऋणवादी स्वभाव ऋणवादी स्वभाव मम कर සුද්ධමා නමවෙනි පරිච්ඡේදයේ 40 ඉඳලා 48 වෙනකන් කියවන්න යනවා. 9 9 40 ඉඳලා 48 වෙනකන්. හාලෙලූයා. හාලෙලූයා. කවුරු හරි පෙරලා ගත්තද? නමේ 40 ඉඳලා 48 වෙනකන්. හොඳයි මම කියවන්නම් පෙරලා ගත්තා. අපට විරුද්ධ නැති තැනැත්තේ අපේ පක්ෂයටය. අපට විරුද්ධ නැති තැනැත්තේ අපේ නමය. මාක් නමය 40 ඉඳලා 48 වෙනකම්. නුඹලා ක්‍රිස්තුස් වහන්සේට අයිති කියා යමෙක් ඒ නාමයෙන් නුඹලාට බොන්ට වතුර කෝපයක් දෙන්නේද? ඔහුගේ විපාකයේ කිසිසේත් නැති නොවන්නේ යයි සබවින් නුඹලාට කියමි. අවද මාගේ අදහන මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත් බාධා කරන්නෙක් නැද්ද? ඔහුගේ දෙල්ලේ මහත්තරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට හොඳය. නුඹේ අත නුඹට බාධා කෙරේ නම් ඒක කපා දමපන්න. අත් දෙක නැතුව දිවේට එනම් නොනිමෙන නින්නට පැමිණෙනවට වඩා අබ්බගතව ජීවණයට පැමිණීම නුඹට හොඳය. නිවහේදී ඔවුන්ගේ පණුවා නැසින්නේවත් ගින්න නිවෙන්නේවත් නැත. ඒ කියන්නේ නිවේට වැටිලත් නැරිලක් නැහැ. මෙරි මෙරි උපදිනවා කියන්නේ අන්න ඒකට තමයි. ආ මෙරි මෙරි උපදිනවා. 45 අනුබේ පය උඹට බාධා කරේ නම් මේක කපා දමපන්න. දෙපය ඇතුව නිවේ හෙළමු ලැබීමට වඩා කොරව ජීවණයට ඇතුල්වීම උඹට හොඳය. නිවේදී ඔවුන්ගේ පණුවා නැසින්නේවත් ගින්න නිවෙන්නේවත් නැත. නුඹේ නුඹේ ඇස උඹට බාධා කරේ නම් ඒක උගුලා දමාපන්න. අස්තික ඇතුව නිරේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීම නුඹට හොඳය. නිරේදී ඔවුන්ගේ පණුවා නැසින්නේවත් ගින්න නිවෙන්නේවත් නැත. දැන් ළමයි හොඳට ආගන්න මගේ මාමට ඇඟිල්ලේ මට තුවාලයක් තියෙනවා. මට දරා ගන්න බෑ වේදනාව මේක හොඳ වෙන්නේ නැහැ කියලා දොස්තර මහත්තයා කිලා කියන්නේ බක්කපල දාන්න මගේ ලකුණු අත කියලා. එහෙම කියනවද? එහෙම කියනවා නෙමෙයි කියන්නේ මේ. වැරද්ද හදා ගන්න කියලා කියන්නේ. විවැරද්ද හදාගල ඒක ඔබට බාධාවත් නම් කපල දාන්න කියලා කියනවා. ඔබගේ අත ඒකෙන් උදාහරණයක් විදිහට අපිට පෙන්වන්නේ ඒක සම්පූර්ණයෙන්ම එන මාර්ගයම ඔබ කපල අයින් කරන්න ඕනේ. ඔබව වැරද්දට වැටෙන ඔබව ඍණාත්මක භාවයට ගේන ඔබේ ජීවිතය ඔබව කඩලා වටන ඒ තැන එන මාර්ගයම වහන්න කියලා තමයි ඔබට මේ කතා කරන්නේ. ඔබට කතා කරන ඔබ ඇහෙන් බලන එක ෆෝන් එක නම් ඔබට ඒක පාලනයම කරන්න බැරි නම් එක දවසකට ෆෝන් එක අයින් කරන්න. ෆෝන් එක අයින් කරන්න. නැත්තම් Facebook එක වහලා දාන්න. TikTok එක අපි වහලා දාමු. අමාරුයි නම් අපිට මේක කරන්න වෙනවා. ඊළඟ මේක මොකද? ඔබ
මේ වගේ දේවල් ගන්නෙ නැතුව ඔබගේ ජීවිතේ හදාගන්න බෑ මේ මේ වචනේ අර්ථය ඔබට ගන්නෙ නැතුව ඔබට කියන්නේ මේ ඔබගේ අත කපල දාන්න කකුල කපල දාන්න ඇහැ උගුලලා දාන්න කියලා නෙමෙයි තුවාලේ තියනවා තුවාලේ තියනවා නම් අඬා නැින් නැතුව බේතක් ගන්න ඕනේ ඔබ වෙන්න තුවාලේට බේත දාන්න නැතුව ඔබ අයියෝ අත මගේ කකුල මගේ කන කියලා හිටලා කපල දාන්න නැත්නම් වැඩ නැස්ති කරන්නේ ඔබයි මායි නම් වැඩක් නැහැනේ ඔබගේ හිත රිදෙනවද මන්ද මම කියන දේවල් වලට නමුත් මේක හදා ගන්න වෙනවා හදා ගන්න වෙනවා තමන්ගේ ශරීරයේ තියෙන දේ තමන්ගේ ඇඟේ තියෙන දේ තමන්ගේ බඩේ තියෙන දේ තමන් වෙනස් කරගන්නේ නැතුව තමන් හදාගන්නේ නැතුව අනික් කෙනාට නම් කතා කරන්න යන්න එපා අනික් කෙනාට කතා කරන්න යන්න එපා ඉනාවේ ඉනාවේ යන්න දීලා ඉනාවේ ඒකට මේම මේ මට කරලා තියෙනවා එහෙම දැන් පස්සේ ඒක දැනුණාම මං හදාගන්න මටම ආත්මනන් වාසේ කතා කරනවා ඔබ යන කන්දර උඹට ඉනා වෙනවා මෙන්න මේ කාරණාවට කියලා ඉනා වෙනවා මට මං කිව්වේ මට පොඩි දෙයකටත් කේන්ති යනවා කියලා ටූටි දෙයකටත් කේන්ති යනවා සමහර දවස්වලට මට මතකයි ඉස්සර සභාවේ ගිහිල්ලා වර්ෂිප් එක කරලා කවුද වර්ෂිප් එක කරන්නේ මමයි පාස සුරේෂු මං දන්නේ මොන හේතුවක්ද කියලා වාහනෙට නැග්ග වෙලේ ඉඳන් මරා ගන්න හේතුවක් නැහැ පොඩි චූටි වචනයක් අල්ලගෙන කියනෝ කියනෝ කිව්වෝ කියනෝ මම නවත්තන්නෙම නැහැ ඉතින් මෙයා අර 80ට යන්න තියෙන එක 120ට තියලා එනවා බෙදලා දෙන්නම මාරු වැටෙනවානේ පස්සේ මට දැනුණා අපි යන ගමන් ඉඳලා අන්න වර්ෂිප් කරන පාස් කරලා අන්න මරා ගන්නවා ඉනා වෙන්න දැනට වැඩ කරන්න හොඳ නැහැ අපි උදාහරණයක් වෙලා අනිත් කට ආදර්ශයක් වෙලා පෙන්වන්න ඕනේ ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව මොන වගේද කියලා ඒ හින්දා ඔබට තුවාලේ නම් ඔබ බෙහෙත් දා ගන්න වෙනවා ආ කොටසක් අයින් කරන්න තියෙනවා නම් ඒ කොටස අයින් කර ගන්න වෙනවා අමාරුම තැන ෆෝන් එක නැතුව කාටවත් ඉන්න පුළුවන්ද ෆෝන් එක නැතුව ඉන්න පුළුවන්ද ඒල් තුනම කන්නේ නැතුව ඉඳී ෆෝන් එක නැතුව නම් ඉන්නේ මං දන්නවා ඒක 100 200ක් ඉන්නවද ෆෝන් එක නැතුව දවසක් ඉන්නවද නෑ 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 ඉන්නේ ඉන්නේ අමාරුයි අමාරුයි ඒක කරන්න බෑ කන්නේ නැතුව දවස් 41ක් ඉදි ඈ 21ක් ඉදි දවස් 7 නිරාහාර කරයි ෆෝන් එක නැතුව බෑ ඒක තියෙන්න ඕන ඉතින් ඒක නිසා අපිට අමාරු තැන් තියෙනවා කොහොම හරි ගලපල හදා ගන්න වෙනවා නිරේට යන්නේ නැතුව නිරේට ගියොත් කියනවා ඒ කන පණුව නැහින්නෙත් නෑ නිරේ ගින්න නිවෙන්නෙත් නෑ එතකොට දිගටම කනමයි පිච්චෙනමයි කැමති දෙයකට පළවෙනි එක ඍණාත්මක ස්වභාවයෙන් මුක මිදෙන්න නම් ඔබගේ ස්වභාවය හඳුනා ගන්න ඔබ ඉන්නේ කොතනද ඒකට තමයි මම කොහෙ ලියන්න පටන් ගන්න අද ඉඳලා අද ලියන්න දැන් මේ වෙනකොට තියෙන ටික ලියන්න දැන් හෙට එක වැඩි වෙන්න බෑ හොඳේ හෙට වෙනකොට තව එකක් එකතු කරන්න එපා නැති වෙන්නයි ඕනේ එක එක නැති වෙලා 2022 ට යනකොට අපි වෙනස් වෙන්න ඕනේ හාලෙලූයා අපි හැමෝම දන්න කාරණාව තමයි දෙවෙනි එක දෙවියන් වහන්සේගේ වචනයට ඇතුළත් වීම දෙවියන් වහන්සේගේ වචනයට ඇතුළත් වීම හාලෙලූයා වචනයට ඇතුළත් වීම දැන් ඊළඟ කාරණාව මම දවසට දේශනා 12ක් අහනවා බයිබලයේ එක පොතක් මම කියවනවා මම මේ වෙනකොට මේ බයිබලයේ A to Z 15 වතාවක් කියවලා තියෙනවා හා මම දේශනක් කරනවා හැබැයි මොනවද නැත්තේ වැඩ වෙන්නේ ක්‍රියාව නැහැ අහනවා බලනවා කියවනවා ක්‍රියාව නැහැ ඔබ දන්නවද අර ගම් වතුරට අහුවෙච්ච මිනිසයා ගම් වතුරක් ආවා මහා හයියෙන් කතාවක් කියන්නේ නැහැ අවදි වෙන්න ඉඳාගෙන ඉන්නේ නැහැ අවදි වෙන්න ඕනේ ගම් වතුරක් ආවා දැන් මේ මිනිසයා මට මගේ දෙවියන් වහන්සේ ඉන්නවා බේර ගන්න දැන් එනවා බෝට්ටු වෙනවා බේර ගන්න එන්න එන්න යක වෙන්න යන්නේ දැන් භාරයක් යට වෙලා නෑ 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 මට මගේ දෙවියන් වහන්සේ ඉන්නවා කියලා නැග්ගල උඩ තට්ටුවට ලූ ඈ මම අහපු කතාව ඒකයි ලූ කියලා කියන්නේ මම දැකපු කතාවක් නෙමෙයි මම අහපු කතාවක් ආ දැන් නැග්ගල නැග්ග පළවෙනි තට්ටුවෙන් දැන් යක තට්ටුවෙන් උඩ තට්ටුවට නැගලා දැන් යක තට්ටුවෙන් වැහිලා මගේ දෙවියන් වහන්සේ ඉන්නවා මාව බේරගන්න මං යන්නේ නෑ ඔගොල්ලෝ යන්න කිව්වා දැන් වතුර වැඩි වෙනවා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා දැන් නැග්ගා වහලේ උඩට දැන් එනවා බෝට් සේවින් එනවා ආමුදාවෙන් නේවියකින් ඔප්පගෙන එනවා එන්න එන්න නගින්න මෙහාට එන්න නෑ 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 මගේ දෙවියන් වහන්සේ ඉන්නවා මාව බේරගන්න
මං එන්නේ යන්න මගේ දෙවියන් වහන්සේ එනවා මාව බේරගන්න කියලා යව්වා වතුර වැඩි වෙලා අර ඇන්ටනාව තියෙන්නේ ඇන්ටනාවෙන් දැන් එල්ලිලා ඉන්නවා උඹ කොනක වතුර හොඳටම වැඩි ආයේ හෙලිකොප්ටර් එකක් ඇවිල්ලා එන්න බේරගන්න කියලා ඉනි මගේ මත් දාන්න නෑ මං එන්නේ මගේ දෙවියන් වහන්සේ මාව බේරගන්නවා මගේ දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ මම නුඹට සහනය දෙනවා මම දුකේදී සරණ වෙනවා මම නුඹ විනාශ වෙන්න දෙන්නේ නෑ දැන් මේක ක්‍රියාවද අනුවණකමද හා ක්‍රියාවද අනුවණකම දෙවියන් වහන්සේ අවසානේ දැන් මැරිලා මිනිස්සයා මැරිලා දැන් මේ ආනවා යයි ජීසුනේ වහමව බේරගත්තේ නැත්තේ මම ඔබ වහන්සේ නිකන් කොච්චර බලාගෙන ඉතියද ඒ අවස්ථාවල් තුනම දුන්නේ මම प्रधानमंत्री आसावलने වෛශ්‍යකම හිතට එනකොට පාලනය කරේ නැත්තම් තව කෙනෙක් එහෙම කරනකොට ඒක නතර කරගන්න උදව් කරේ නැත්තම් ලකින්න වෙන්නේ වරදේ කෙරවලටම ගියාට පස්සේ මටත් වගකීමක් තියෙනවා ඔබටත් වගකීමක් තියෙනවා තමන් තමන් ආරක්ෂා කරගෙන අනිත්‍යවත් ආරක්ෂා කරන් වෙනවා හාලෙලූයා මේ දේව වචනය අසන්නෙක් පමණක් නොවේ ක්‍රියා කරන්නෙක් වෙන්නේ හොඳම උදාහරණය පස්සේ කියව ගන්න මතේ 4 වෙනි පරිච්ඡේදය දෙවියන් වහන්සේ පරීක්ෂාවල් වලට අහුන් නැද්ද මතේ 4 වෙනි පරිච්ඡේදයේ සම්පූර්ණයෙන්ම කියන්නේ මොකද්ද උන්වහන්සේව අර දින 40 දී පරීක්ෂාවට දාපු විදිය දෙවියන් වහන්සේට තිබුණ නැද්ද අර කුණු රාජ්‍යෙම දෙනවා කියලා කිව්වම යේසුස් ක්‍රිස්තුසාන්තට තිබුණ නැද්ද ඒක බාර ගන්න අපි නම් බාර ගත්තනේ මම කරලා තියනවානේ අරණ රස්සාවේ ඉඳලා ඔයාට දෙන්නම් කො ලක්ෂී කමාරා පඩි කියලා ගියා නේද ගියා හොඳ කර කර ඉතුරු රස්සාව දාලා වෙන රස්සාවකට ගියා ලක්ෂී කමාරා පළවෙනි පඩිය විතරයි හම්බුනේ දෙවෙනි පඩියේ ඉඳන් භාගයයි බඩු විකුණෙන්නේ නැහැ හොඳ වෙලාවට හතරවෙනි මාස වෙනකොට දෙවියන් වහන්සේ බුද ස්වාමි පුරුෂයෙක් දීලා විවාහ වෙලා වෙන රටකට ආවා. නැත්තම් අර භාගිනුත් තව භාගයක් තමයි ලැබෙන්නේ. ඇයි? වැඩිවාසියට ගියා. දෙවියන් වහන්සේ අපිට කිව්වනම් මේකට වැඩිය මේක දෙනවා කියලා හොඳට කල්පනා කරන්න. බෙනිෆිට්ස් එක්කලා හොඳ රස්සාවක් දෙනවා. ඔයා ඕක දාලා එන්න කියනකොට කල්පනා කරන්න. ඔයා උතන ඉන්න එපා. ඔයාට ඕක හරියන්නේ නැහැ කියලා මිනිස්සු කියයි. කල්පනා කරන්න. ඉතින් ගියාට පස්සේ මොනවද වෙන්නේ කියලා කල්පනා කරන්න. ගනු දෙනුව දෙවියන් වහන්සේ එක්ක තියාගන්න. යන්න ඔයා උතන ඉන්න එපා කිව්වහම ඒක කල්පනා කරන්න. හැම ජනකදීම කකුල ඉස්සරහට තියන්න කලින් ඍණාත්මක දේ කරන්න කලින් දෙවියන් වහන්සේ එක්ක ගනු දෙනුව අරගෙන යන්න. හාලෙලූයා වචනේ තියෙන යන්නේ එකටයි. පළවෙනි එක කිව්වා තමන් ඉන්න ස්වභාවය හඳුනා ගන්න ඕනේ. දෙවෙනි එක කිව්වා ඔගොල්ලෝ වචනේ තුල ස්ථීර වෙන්න ඕනේ වචනේ අහලා මදි දවසට දේශනා 25ක් ඇහුවට වැඩිය හොඳයි එක දේශනාවක් අහලා එක වචනයක් බයිබලෙන් එක වචනයක් අහලා ඒක පිළිපදින්න එකක් අහන්නකෝ චූටි වචනයක් අහන්නකෝ අහලා ඒක පිළිපදින්න අර 25ට වැඩිය ඒක වටිනවා දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආශිර්වාද කරනවා මග පෙන්නනවා අරගෙන යන්න ආමේන් එකගයිද හාලෙලූයා අර වැරදි ලියන්න ලියලා ඒක ඉස්සරහා තමන් ඉන්න තැන බලන්න ඒක කඩා ගන්න දෙවියන් වහන්සේගේ වචනය අනුගමනය කරන්න මතේ 6 වෙනි පරිච්ඡේදය 22 23 මතේ 6 22 23 මොනවද කියන්නේ මතේ 6
शरीर पहान अंधकार ऋणात्मक प्रधान दया प्रधान दया धर्म ඔයාලට ඕනේ සියල්ල දෙන්න යනවා මුලින් මේ ටික ඔයන්න මුලින් දෙවියන් වහන්සේ ඔයන්න වචනිය තුල ජීවත් වෙන්න 2022 වසරේ මේ දේවල් ඔයාගේ ජීවිතයට දාගත්තොත් ඔයාට ඕනේ දේ දෙවියන් වහන්සේ දෙන්න යනවා ආමෙන් මොනවද බලාපොරොත්තුනේ දෙවියන් වහන්සේ දෙන්න යනවා ඉතින් මොනවද දැන් තියෙන්නේ අයියෝ මට මෙච්චර ලැබුණ නැහනේ දෙවියන් වහන්සේ දෙන්න යනවා හාලෙලූයා දුර්වල තැන් අයියෝ මගේ ගෙදර මෙහෙම වුණානේ මට මෙහෙම වුණානේ මගේ රස්සාවට මෙහෙම වුණානේ මගේ ආර්ථිකයට මෙහෙම වුණානේ මේ දේවල් ඔක්කොම දෙවියන් වහන්සේ හදන් දෙනවා හැබැයි පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයත් ධර්මිෂ්ඨකමත් කියලා කියනවා හාලෙලූයා ඒක තව ලස්සන උද වචනයක් කියනවානේ 34 මොනවද 34 කියන්නේ සිස්ටර් කුමාරි අයේ 34 එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා හෙට දවස ඒ ගැනම කරදර වන්නේ දවසේ කරදර දවසට සෑහේ හාලෙලූයා ප්ලෑන් එකක් තියෙන්න ඕනේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ අපේ ජීවිතේ මම මේ මාසේ මේ ටාගට් එකට යනවා ඒකනේ මාසේ පටන් ගන්නකොට කම්පැනි වල ටාගට් එකක් දෙන්නේ කරන්න ප්ලෑන් එකක් තියෙන්න ඕනේ හැබැයි ඒක අල්ලගෙන මැරෙන්න එපා කියලා තමයි කියන්නේ කරදර වෙන්න එපා ඇයි හැම වෙලේම නිවැරදි දේ කරන්න උත්සාහ කරන්න ඍණවාදී සිතුවිලි ඇති වෙන්න කලින් මේක කඩලා ඔයා ට්‍රැක් එක මාරු කරගන්න වෙනවා ඍණවාදී දේ ඇති වුණාම ඒක පවතින බලනවා කාවෙක් වගේ එක කාවෙක් අරන් දැම්මම ඌ පැටලික් ගහලා තව එකෙක් ඉන්නවා ඇතුලේ බලනකොට මකුණු එකෙක් ඇතුල් වුණාම මුළු මෙට්ටම විසි කරනවානේ එක මකුණෙක් ගියාම මෙට්ට ඇතුලට මුළු මෙට්ටයි ඌ පිටතර දානවානේ मगपेन्नी कौदलवा
स्वामी मगने मट अद दवस दुनिस्तुति अद दवस मत मगे वेड करोट शक्ति मग कपूल मगे मट मेहिम करान मग मे मैडम मट दोस्ती अद दवस मट मेहिम वेप मेहमर आम हाले स्वामी नागे बेटा රැටාවා ස්වාමිනී මං අද වැඩ කෙරුවා අරි මාංශි අද ගොඩාක් අයත් වෙන්නලට වැඩිය අද මට අමාරුයි ස්වාමිනී මාව සුව කරන්න සුව නිඳ දෙන්න ආමෙන් හාලෙලුයා යේසුස් ස්වාමිනේ නාමයෙන් නිදා ගන්නවා දැන් කොයිද ළමයි ශුද්ධාත් ගන්න වාසේ කතා කරන්න කලින් අපි දොයි නිදි හොර වෙනවා නිදි 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 ශුද්ධාත් කරාස තමයි ළමයා නැගිටින්න හලෝ නැගිටින්න කතා කරනවා නෑ නිදි යනවා යන්න හැරිලා ඕ කතා කරන්න අවස්ථාවක් දීලා याक्षाकरण गोट स्वामी महंस्यक्षा देव वचने शुद्धात्म महंस्य कथाकंडे स्वभाव अंदरगा देव वचने कीवन याक्षाकरण शुद्धात्म महंस्युमेनिकात्मक सुरेश समाधानी ने कथा करना अरे चूटी हितनी बाबा का कथा कराए एपा पूछे ओए वेडे करन्ने पहाड़ी अन्ने आदो आदो दब साली अन्ने एट ओकट होंद वेडे तो यार नाम से कथा करान दिया ना हालेलुया स्वामी नाम से प्रशंसा वेवा मत्तेउ विसिहाये हतलिस्से का मनोवाद किया ने अलम मत्तेउ विसिहाये हतलिस्से का मनोवाद किया ने किया ना विसिहाये हतलिस एक मन किए वन दिया ना विसिहाये हतलिस एक नुबला परीक्षा वर नोपमिन ने लेसा अवधि वइंद याक्षा कर पल्ला आत्मे नाम कैमति नमुत मानसे नाम बिलही नाय मुकद्द कियाने हित कैमति उदे इंदला लास्ट वेनवा अद मम रै नमेट पटान गन्नवा याक्षा वामि मन नरगन यानो रै 12 वेनका नमेट पटान गन्नवा नमे अमार वेनकोट दोय्य बाबा मानसे कैमति नै ओयाट महानसी नै अद गुडाड़े हिटगनी कपल रिजन अयो पाऊक्षा कर शुद्धात्मे කොහොමද දෙවියන් ආශි කතා කරන්නේ හාලෙලූයා යාක්ෂා කරන කල්ලි අතුල් ගෙට වැඩ අද ස්වාමීන් වහන්සේ රහසින් ගන්න දෙල් කරන්න හාලෙලූයා සමහර කටි ආශ්‍යා කරනවා සමා වෙන්න මම මේ සමහර දේවල් අත්දැකීමින් ගන්න නිසා තමයි මම මේ කියන්නේ හැමෝම මෙහෙම කරනවා කියලා නෙමෙයි මම කියන්නේ රූප හැදිලා යාක්ෂා කරනවා WhatsApp හෝ Imo හෝ Viber හෝ මොනවා හරි රූප හැදිලා යාක්ෂා කරනවා याक्षाव पैयाइना एक्को मुल भागे नेत्ता नग भागे अनिक्केनाव सोधनवा दै याक्षावे प्रतिपाल तीयनवाद तीयनवाद प्रतिपाल शुद्धात्मनास मोना कथा कराइद मे वडेनां करान्नेपा मेक तीयनवाना यदा सिसुदेकट अरन् यान्नेपा याक्षा करा देवियन्वासेट बार दुन्ना नियन्न कालयक् शुद्धात्मनान एक्क गनुदेन केरुवा आमेन हालेलुया केलेवर करला यान्ना पोदान्ने पाकावाल
මඩේ දාන්න එපා කාවත් ඕප දූප කියන්න එපා කාවත් මොකද නුඹලා මෙන්න දෙන ලබන මෙම් නුඹලාට මෙන්න දෙන්න ලැබෙනවා අල්ලුයා විනිශ්චය දවසේදී උත්තර දෙන්න වෙනවා වෙනව නම් මගේ යති අද දවසේ ලියන්න කපල දාන්න වෙන්න බෑ ඒක මොකද කපල දාන්න කියන්නේ මේක ලියන්න කියන්නේ ආයි ඔයා මේ වැරද්ද කරනකොට මතක් වෙනවා මම මේ වැරද්ද සමාවෙන්න ආපහු කරනකොට මට මතක් වෙනවා තදීකා හැම වෙලේම කෝපයට පත් වෙනවා මට තරහ යනකොට මේක මතක් වෙන්න ගන්න මොකද මම පොරොන්දු වුණා දෙවියන් ආශිර්වාදයේ මේක කපල දානවා කියලා හාලෙලූයා කපල දාන්න ඕනේ බලන්න කීයක් කපල දානවද මේක මේක වෙනකොට මතක් වෙන්න ඕනේ තමන්ගේ වැරද්ද හඳුනා ගන්න ඖද්ගලිකව කතා කරලා තමන්ගේ හිතේ තියෙන වැරද්ද හඳුනා ගන්න ගොඩක් දේවල් 2022 වෙනකොට වෙනස් වෙන්න යනවා මේ දවස් පහේ දේශනා පහෙන් හාලෙලූයා ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා හාලෙලූයා ඒ වගේම මං යනවා හිතෝපදේශ 28 26ට අවසන් පද දෙකට යන්නේ හිතෝපදේශ 28 26 හිතෝපදේශ 28 ඔබගේ ජීවිතේ මේවා පාවිච්චි කරන්න 28 26 මොනවද කියන්නේ 26 තමාගේ සිත කෙරෙහි විශ්වාසය තබන්න අඥාණය අඥාණය කියන්නේ කට කෙටිම කිව්වොත් කවුද ඕඩයි ඕඩයි තමන්ගේ සිත කෙරෙහි මම කරන එක තමයිම හරි මෙතනින් එහා දෙයක් නැහැ කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් එයා අඥාණේ එහෙත් නුවණින් නැසිරෙන්නා ගැලවෙන්නේ නෑ ඔව් මට මේක වැරදි මම මේක හදා ගන්න ඕනේ මට උදව් කරන්න මට උදව් කරන්න මෙහෙම හිතන කෙනා නුවණක්කාරේ ස්වාමීන් වහන්සේ උදව් කර ඔබ හිතන කොටම මට මේකට උදව් ඕනේ ස්වාමීනි කියලා ඔබ හිතන කොටම සමහර අයට තියෙන රහසිගත පාප කියා ගන්න බැරි සමහර අයට තියෙන තව කෙනෙකුට කියන්න බැරි කාරණා හැබැයි කිමුමන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබ දුන්නාම උදව් කරනවා උදව් කරනවා 2022 ට ඒ පාප වර ඍණාත්මක දේවල් ඔබ අරගෙන යන්නේ නැහැ ආමෙන් හාලෙලූයා යෙරමියා 17 9 අන්තිම පදේ යෙරමියා 17 9 අන්තිම පදේ හාලෙලූයා මොකද යෙරමියා 17 9 සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ ඒක දුෂ්ටයි 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 ඒක දුෂ්ටව තිබේ ඒක කාට දැනගන්න පුළුවන්ද හාලෙලූයා ඔයාට දුෂ්ටකම් කරන කෙනාව ඔයාට එකවර අඳුන ගන්න බෑ ඒකට උදව් කරන ඔයාට ශුද්ධාත්මයන් වහන්සේ දරුවනේ ඔබටයි මටයි උදව් කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබේ සිත දුෂ්ටව තිබ්බත් ඔබේ වැරද්ද කතා කරයි ඔබට ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක විමුක්ත වුණාම මම දවසක් එක යාක්ෂාවක් ඇහැව්වා මම දොස් කියනව නෙමෙයි දොස් කියනව නෙමෙයි ඒ යාක්ෂාවක් මට මම ඇහැව්වා මම යාක්ෂා කරලා දැම්මම මට යාක්ෂාව ඉවල තියෙනවා මට ඉවල තියෙනවා එයා දැන් මට මම හිතුවේ මට යාක්ෂා කරනවා කියලා මම යාක්ෂා කරපු නිසා නමුත් නැහැ මේ යාක්ෂාව මම විවේචනයක් නෙමෙයි කරන්නේ තමන්ගේ වැරද්ද අඳුනාගත්තේ නැත්නම් ඒකත් ප්‍රශ්නයක් කොහොමද හදාගන්නේ ස්වාමීනි මම මේම කරන්නේ නැහැ ඒ ඒ ආක්ෂාව ඇතුලේ කරන වැරදි ටික ඔක්කොම කියලා කරන්නේ නැහැ කියනවා ස්වාමීනි මං එක එක්කෙනාට විරුද්ධව කතා කරන්නේ නැහැ ස්වාමීනි මම විවේචනය කරන්නේ නැහැ මං ඕප දූප කියන්නේ නැහැ මම මෙහෙම කරන්නේ නැහැ ඒ උනාට මට ආරය මෙහෙම කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මේ ආව නඩුව විසඳන්න මට සාධාරණයක් ඉස්ත කරන්න ස්වාමීනි වාස සදිකා යාක්ෂා කිව්වා ඒ අහන්න අහලා මට උදව් කරන්න එයාට උදව් කරන්න එපා මේ මොකද ළමයි මේ ඉන්නවෙනවා ඉනාවිනා එතකොට මම දැන් මට දැන් ආත්මයන්ව හස්සේ කතා කරනවා මේ යා කරන වැරදි ටික තමයි මේ ඔක්කොම කිව්වේ ඈ හැබැයි අමන්ට තේරෙන්නේ නැහැ මං කිසි වැරදක් කරන්නේ නැහැ පාස්වර්ඩ් මං කාටවත් මේ මං කාටවත් දොස් කියන්නේ නැහැ මං කාටවත් මම කාවත් විවේචනය කරන්නේ නැහැ මං කාටවත් කරන්නේ නැහැ ඇයි මට මෙයා මෙහෙම කරේ ඇයි මට මෙහෙම කරේ පස්සේ යාක්ෂණව දිගට 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 යනකොට එයාට ඒ වෙලා තියෙන වැරද්දම එයා තව කෙනෙකුට කරලා තියෙනවා. වෙනවා නේද? ගන්න දෙනව කොහොමද කියලා? තමන් කරන විදියටම ඒ මිම්මෙන් මැරලා දෙනවා. කියලා දෙවියන් වහන්සේ කිව්ව වැරද්දට ඉල්ලනවා. උපකාර. මට කරන්න මේම කරන්න යාට බාට. යාට එයා වැරදි. එයාට උදව් කරන්න එපා. මට සාධාරණේ කරන්න. එහෙම කරන්න බෑ. තමන්ගේ වැරද්ද අඳුන ගන්න. පෞද්ගලික ඔබේ වැරද්ද අඳුර ගන්න.
අඩුපාඩු වඳුන ගන්න ඒක ලියන්න ඉයලා 2022 ට ඉවරයි යන්න එපා ඒ වරන් යන්න එපා මට ඕනේ මේ ටීම් එක බෙස්ට් ටීම් එක වෙනවා බලන්න හල්ලෙලුයා ආමෙන් සන්දයම වෙන්න ඕනේ 2022 හැමෝම පිරිලා ඉතිරිලා මනස් ස්වාමීන් වහන්සේ සොලවමින් උතුරමින් යන්න දීලා තියෙන්න ඕනේ හැමදේම හැමදේම යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හල්ලෙලුයා ස්වාමීන් වහන්සේට ස්තුති වේවා කොටස් හතරයි තියෙන්නේ හතරවෙනි කොටස ගොඩාක් විශාලයි දැනටම පැයක් පහු වෙලා තියෙන්නේ දේශනාවට හතරවෙනි කොටස තව ගොඩාක් දිගයි හතරවෙනි කොටසත් එක්කලා හම්බ වෙනවා අපි ඊළඟ සතියේ හැබැයි ඔබ ඔබට කියපු දේ කරගෙන ඉන්න ඕනේ ලබන සතිය වෙනකොට මට එව්වත් නැතත් මේක කරන්නේ ඔබගේ පෞද්ගලික ආත්මික වර්ධනයේ උදෙසා පෞද්ගලිකව ඔබගේ ජීවිතයේ මේව රහස් ද ප්‍රසිද්ධිය කිව්වා මේව රහස් ඔයාගේ වැරදි අඳුරගන්න මාගේ වැරදි මම ලියන අනික් කෙනාගේ නෙමෙයි ආ මේ කමල අක්කා මට බැන්නා කමල අක්කාගේ කට හදන්න එහෙම නෙමෙයි කමල අක්කා නෑනේ කමල බැන්නේ නෑනේ කමල අක්කා නෑ කමල අක්කා මේ කමල අක්කා නෙමෙයි මගේ ස්වාමීනි මගේ මේ අඩුපාඩුව හදන්න ලියන්න කොලේ ළඟ තියාගන්න රැට කියවන්න මට නම් මේ වැරද්ද ආයි කරන්න දෙන්න එපා මට නම් කරන්න දෙන්න එපා මට උදව් කරන්න ස්වාමීන් වහන්සේ ඔබට උදව් කරනවා ළමයි උදව් කරනවා මගේ ජීවිතේ හදා ගන්න බැරි අඩුපාඩුකම් වලට මට දෙවියන් වහන්සේ උදව් කරේ එම සමහර අඩුපාඩුකම් මට තිබුණා පාස්ට් කෙනෙක් වෙලත් මට තිබුණා හදා ගන්න බැරි අඩුපාඩුකම් හැබැයි මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා මට උදව් කරන්න මට උදව් කරන්න ස්වාමීනි මට උදව් කරන්න කියලා මම ඉල්වා ස්වාමීන් වහන්සේගේ උන්වහන්සේ යහපත් ඔබට උදව් කරනවා හාලෙලූයා උන්වහන්සේ ඔබට උදව් කරන ලෑස්තිද උදව් ගන්න ලෑස්තිද ඈ නැත්තම් ගිහිල්ලා තව නමක් කියන්නකෝ සුරංගියක්ගේ මම දැන් නම් කියලා කුටි කනවා පොයි වෙලේ හරි කතා කරලා කියනවා මේ මගේ මේ පොඩි වැරද්දක් තියෙනවා මම මෙන්න මෙහෙම කරනවා මම මේකට මොනවද කරන්න ඕනේ අහනවද සුරංගියක් අගේ අම්බ වෙයි හොඳ ටොපියක් ඈ කිසිවිට දොස් නැත නොතබන ජීවමාන දෙවියන් වහන්සේගෙන් අහන්න කියනවා සුරංගියක් අවක තව කෙනෙකුට කියනවා ඒ අක්කා ගිහිල්ලා තව එක් අයියා කෙනෙකුට කියනවා නොදැනුවත්වම ඔබ ලැජ්ජාවට පත් වෙයි ඔබේ වැරද්ද දෙවියන් වහන්සේට කිසිවිට දොස් නැත නොතබන ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබ කතා කරන්න. උන්වහන්සේ ඔබට උදව් කරන්න යනවා. හොඳයි. උන්වහන්සේ යහපත් කිව යුතු මේක වචනයක් මම ආපහු කියන ඔයාලට අපි මතේව් 7:19 වෙනි පදයේ කියලා මම අවසන් කරනවා. මතේව් 7:19 වෙනි පදයේ. මතේව් 7:19. බලන්න කොහොමද කියන්නේ කියලා. හොඳ පල්ල නොදරන සියලු ගස් කපනු ලැබ ඉන්නේ දමනු ලැබේ. ඔයාලා හිතන්න මොකද්ද කියලා. හොඳ පල්ල නොදරන සියලු ගස් කපනු ලැබේ. අවල විතරක් ඉතුරු කරනවද? ගින්නෙහි දමනු ලැබේ. හොඳ පල්ල නොදරන සියලු ගස් කපනු ලැබේ. ඉන්නට දමනු ලැබේ. තීරණය කරන්න. හොඳ පල දරන ගහක් වෙනවද නැත්නම් එයාලගේ අතේ තීරණේ තියෙන්නේ ඍණාත්මක ස්වභාවයෙන් නිදහස් වෙලා සුදාප්‍යන අනුහංසෙට ඉඩ දීලා වචනය අහලා ඒක තුල ජීවත් වෙලා තමන්ගේ වැරදි ස්වභාවයන් හඳුනාගෙන හදාගෙන ඔබ පල දරන ගසක් බවට පත් වෙනවද පල නොදරන ගසක් බවට පත් වෙනවද කියලා ඔබට දෙනවා තීන්දුව තීරණය ගන්න අද දවසේ. හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. වහන්සේ යහපත් මම විශ්වාස කරනවා ඔයගලන්ට අලුත් අවුරුද්දට යන්න වචනය පාදයට මහානක් මාවතට එළියක් වේවා කියලා. හාලෙලූයා. 2022 වසරක මේවත් එක්ක නොයන බව පොරොන්දු වෙලා ලියලා ලිඛිතව කිවිසුමක් දාලා ජේසුලි මම මේ වැරදි ආපහු කරන්නේ නැහැ. මට උපකාර කරන්න. මට නිදහස් වෙන්න ඕනේ ස්වාමීනි. මට උපකාර කරන්න කියලා උන්වහන්සේට කියලා නිදහස් වෙන්න උත්සාහ කරන්න.
हालेलुया उन महान से यहाँ वो बट उदाउ करने वाले हालेलुया नमस्कार वेवा वो राष्ट्र का मदिरा कलारा बारिया कंदिरा कलारा बाशा उन महान से यहाँ पर पावर रस्स बाला देने का त्याग वो बगे चीविते मगे चीविते रिनवादी सभावयन अकुल यात्रा डाल अभी भागन त्याग ना वो कद येसु महान से के नाम में अभी देदा स्विस्विते का वस्त्र त्याग ने सोलवमें पुरोवमें उत्तरमें अडोकु पिरी इतिरियां के दाम आशीर्वाद एकला हालेलुया एक दवादा वे न किसी बा स्वामी ने अपन समग्र नोताबन अपुनी सर वे ना पियोगो वहाँ से के पामुल बार वे ना वा क्या कवे ना वा स्वामी ने वहाँ से न मेवला वे एक विनाडी देखा करन किया ना स्वामी ने एक विनाडी देखा कौन ने तब प्रतिया करन किया ना स्वामी ने वहाँ से कर स्वामी ने मागे दुर्वल काम संपूर्ण ने मागे पाह कर ला दान स्वामी ने मागे जीविते हम दुर्वल काम की मामा वनी दहास करन मटे ये बार ने ना आपा विस्तराते आंदो ने मटे ये बार अवश्य ने मागे जीविते मटे पवित्र निदो ने मटे हम है ना कि मेलियर निदो ने मटे दुर्वल काम में पा मामा वनी दहास करन मामा दुर्वल इतने में मामा वासर ने बिन्दु बे मटे मामा देख ले जाऊँगा ऐसी मनुष्य हालेलुया नमस्कार वेवा प्रशंसा वेवा उन वहां से यहोवा तू देवियां वहां से यहोवा तू धनन वहां से अद नव से उन वहां से नाम की वा स्वामी ने और देसी तक की वहां से होया ने मंग एक सिति ओबट नमस्कार करनवा मंग एक सिति नव वहां से का गमन करनवा उन वहां से ओबट उदाव करा हालेलुया प्रशंसा वेवा नमस्कार वेवा हालेलुया मंगे पियान ने Yeah.
Amen. 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 Am